බැංකු සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් විවිධ අවස්ථාවලදී විවිධ වංචාවන්ට හසු වෙනවා. විශේෂයෙන්ම මෙම ඔන්ලයින් ගනුදෙනු කරන අවස්ථාවලදී මේ අන්තර්ජාලයේ පළවෙලා තියෙන විවිධ ව්‍යාජ තොරතුරු සහිත විවිධ සන්නාම සහිත වෙබ් අඩවි ඒ වගේම විවිධ ප්‍රචාරණ දැන්වීම් වලට හසු වෙලා ඒ හරහා තමගේ බැංකුවල තියෙන ගිණුම් වල විවිධ ශේෂයන් වංචාකරුවන් විසින් සොරා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපි දැනුම් දෙන්නේ ඉතාම ප්‍රවේශමෙන් මේ අන්තර්ජාලය හරහා නැත්නම් මේ ඔන්ලයින් ගනුදෙනු කිරීමේදී බැංකු සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කරන්න. මේ මෑත කාලිනවත් සිදුවීම් කීපයක් වාර්තා වුණා. ඒ බැංකුවල නමින් ව්‍යාජාකාරයට වෙබ් අඩවි සකස් කළා. විවිධ තොරතුරු මහජනතාව වෙත යොමු කරමින් ඔවුන්ට විවිධ ඒ අන්තර්ජාලය හරහා නැත්නම් සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ ලින්ක් යොමු කරනවා ඔවුන්. ඒවා යම්කිසි පුද්ගලයෙකු විසින් ඒ ක්ලික් කරපු අවස්ථාවකදී ඔවුන් එහා සම්බන්ධ වෙලා ඒ ව්‍යාජව කටයුතු කරන ඒ පුද්ගලයන් නැත්නම් ඒ ව්‍යාජව ජාවාරම් කරන පුද්ගලයන්ගේ ඒ පරිගණක හා සම්බන්ධ වෙලා වෙනම OTP අංකයක් විදිහට අංකයක් ලැබෙනවා. ඒ කියන්නේ 1-time password එකක්. ඒ කියන්නේ එක්වරක් පමණක් ලැබෙන කේතයක්. ඉතින් මේ කේතය ඔවුන් උපක්‍රමශීලීව නැවත ලබා ගැනීමක් කරනවා. දැන් පසුගිය දිනක මේ සමීක්ෂණයක් කරන ආකාරය බැංකුවක් මගින් සමීක්ෂණයක් කරන ආකාරයට තොරතුරු ලබා ගැනීම සඳහා මේ Facebook කරහා ඒ විදිහට යොමු කිරීම කරලා තිබුණා. ඉතින් මේවට සම්බන්ධ වෙන පුද්ගලයන්ට මේ OTP අංකය ලැබෙනවා. මේ OTP අංකය ඔවුන් ලබා දුන්නට පස්සේ ඔවුන්ගේ ගිණුම් වල තිබෙන මුදල් මේ ජාවාරම් කරන නැත්නම් මේ වංචාකරුවන් විසින් අන්තර්ජාලය හරහා ඔවුන් ඒ සම්බන්ධ වෙලා මේ ඔන්ලයින් බැංකින් ක්‍රමයේදී හරහා ඒ ගනුදෙනු කරන පුද්ගලයන්ගේ ගිණුම් වල තියෙන ශේෂ ලබා ගැනීමක් කරනවා. ඉතින් ඒ නිසා අපි දැනුවත් කරනවා ඔබව කිසිම අවස්ථාවක 1-time password එක කියන්නේ OTP අංකය තුන්වන පාර්ශ්වයකට ලබා දෙන්නට එපා. ඒ බැංකුවේ තියෙන පරිගණක පද්ධතියෙන් රහස්‍ය ලෙස ලැබෙන අංකය ඒ බැංකුව හඳුනාගන්නෙත් නැහැ. ඒ නිසා ඒ අංකය ඔබට පමණයි හඳුනාගන්නට ලැබෙන්නේ. ඒ අංකය කිසිම පුද්ගලයෙකු සතු කරන්න එපා. කිසිම පුද්ගලයෙක් ඉල්ලුවට දෙන්න එපා. එය ඔබ සතුව පමණයි තිබිය යුත්තේ. යම්කිසි විදිහකට වංචා සහගතව යම්කිසි කෙනෙක් එය ඉල්ලා සිටීමට උත්සාහ කරනවා නම් මොකද බැංකුව එය ඉල්ලා සිටින්නෙත් නැහැ. ඒ නිසා ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම බාහිර පාර්ශ්වයක්. ඒ නිසා ඔබ ඒ අංකය ලබා දෙන්නට එපා. ඒ අංකය ලබා දුන්නොත් ඔබගේ ගිණුමේ තියෙන මුදල් අනිවාර්යයෙන්ම මේ ජාවාරම් කරුවන් විසින් ලබාගෙන ඔවුන් තවත් ගිණුම් වලට එම අවස්ථාවේම හුවමාරු කළා. ඉන්පසුව සමහර රට විදේශ රටවලට එම මුදල් ක්‍රිප්ටෝ කරන්සි විදියට යොමු කරන අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ විදියට කෝටි ගණනක මුදල් වංචා වෙලා තියෙන බව තමයි දැනට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න. ඒ වගේම යම්කිසි තහවුරු කිරීමක් අවශ්‍ය නම් බැංකුවට දුරකථන ඇමතුමක් දීලා තහවුරු කර ගැනීමක් කරන්න. ඒ වගේම අපි ඒ අදාළ පෞද්ගලික සහාය රජයේ බැංකුවල වාග්කෘත නිලධාරී මහත්මින් ගෙනුස් ශ්‍රී ලංකා පොලිසිය විදිහට ඉල්ලා සිටිනවා මේ ඔන්ලයින් මේ ගනුදෙනු කරුවන් සම්බන්ධ වෙලා කටයුතු කරන ගනුදෙනු කරුවන් සෑම අවස්ථාවෙම මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන්න. මොකද ඒ දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා. මේ OTP අංකය 1-time password එක කිසිම පුද්ගලයෙක් සතු කරන්න එපා කියන එක අවධාරණය කරමින් ඔවුන්ව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද දැනට අපි අවස්ථා ගණනාවකදීම මා විසින්ම මහජනතාව මේ ආකාරයට මාධ්‍ය හමුවකින් දැනුවත් කිරීම කරලා තියෙනවා. නමුත් තවදුරටත් මේ මහජනතාවේ දැනුවත් වීමේ මදිකම නිසා මේ ආකාරයට සමා සතු මුදල් අහිමි කරගන්න තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා මේ පිළිබඳ විශේෂයෙන් ඔබ දැනුවත් කිරීමේ අවශ්‍යතාවය තිබුණා. මීට අමතරව පොලිසිය